ලොවක් මවිත කළ විස්මිත ගුරුකම් බල ඇස්පනා පිට පෙන්වන ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මම තන්න අවකන ශාන්ත ගුරුතුමා. සියලුම වශී ගුරුකම් ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම හැරගියාය ගෙන්වීම සතුරන් මෙල්ල කිරීමතුළු ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මම තන්න ඉමෝ WhatsApp Viber සඳහා 077 41 61 515 අවකන ශාන්ත ගුරුතුමා. අයිබෝවන්, අද ඔයාලට මං අරගෙන ආවා තවත් සරල ගුරුකමක්. මේ ගුරුකම වශී ගුරුකමක්. ඉතින් ඔයා කැමති ඕනම පිරිමි කෙනෙකු, ඕනම ගැහණු කෙනෙකු, කාන්තාවක් හෝ පුරුෂයෙක්ව ඔයාට වශී කරගන්න පුළුවන්. මෙතනදී මුලින්ම මතක් කරන්න ඕනේ හැම වෙලාවෙම වගේ අපි පළවෙනි රීතිය, කිසිම කෙනෙක්ට මේ දෙයින් හානියක් වෙන්න බෑ. කවුරුත් සතු කෙනෙක් හෝ දෙයක් ඕගොල්ලෝ ළඟා කරගන්න බෑ. ඉතින් ඒක මතක තියාගෙන මේ ගුරුකම මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කැමති. කොයිම වෙලාවකවත් වෙනත් කෙනෙක්ට හානියක් වෙන දෙයක් කරන්න යන්න එපා. මේ දේ ඔයාලට කියලා දෙන්නේ ඔයා විවාහකයි නම් ඔයාගේ සැමියා හෝ එහෙම නැත්නම් බිරිඳ ඔයා දැන් වෙනස් වෙලා නම් ඔයාව හැර ගිහිල්ලා නම් ඉන්නේ ඒ කෙනෙක් ඔයාට නැවත ගෙන්න ගන්න පුළුවන්, වශී කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය ඔයාව මගහරිනවා නම් දැන් ඉස්සර වගේ කාලය ලබා දෙන්නේ නැත්නම් ඔයාට ඒ වගේ ඒ පෙම්වතා හෝ පෙම්වතියව ඔයාට ඔයාගෙම කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ හැරෙන්න වෙනත් සතු වෙන කෙනෙක් සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඔයා ලබා ගන්න මේ දේ කරන්න එපා. ඉතින් මේ ගුරුකම කරන්න ඔයාලට ඉතාමත් පුංචි දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ වගේ කරාඹු නැටි දෙකක් අවශ්‍ය වෙනවා. කරාඹු නැටි දෙකක්, ඒ වගේම කහපාට කහපෑති නූල් අවශ්‍ය වෙනවා. ඔයාලට කළු පාට වුණත් ගන්න පුළුවන්, කළු හෝ කහ. මේ වගේ කහපැහැති හෝ කළු පාට විතරක් අරගන්න නූල් ලබා ගන්න කොට, වෙන පාටක් ගන්න එපා. මේ දේ කරන්න ඔයාලට කිසිම මන්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ඔගොල්ලෝ තෝරගන්න කරාඹු නැටි කිසිම පළුද්දක් වෙලා තියෙන්න බෑ. මේ මැද තියෙන රවුම, මේ තියෙන ගෙඩියක් වගේ ඒ බෝලෙවත් මේ වටේ තියෙනවා මල් පියලි හතරක් වගේ, පියලි හතරක් වගේ තියෙනවා. ඒ පියලි හතරෙවත් කිසිම පළුද්දක් වෙන්න බෑ. පළුද්දක් නැති මේ වගේ හොඳ කරාඹු නැටි දෙකක් ඔයාලා තෝරගන්න ඕනේ. කිසිම පළුද්දක් තියෙන්න බෑ. ඒ වගේම මේ නූල ඔයාලා මේ විදිහට නූල අරගෙන මේ ප්‍රමාණයට වගේ ඔයාලා කඩා ගන්න. මේ වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මේ වගේ නූල් කෑල්ලක් ඔයාලා කඩා ගන්න. ඊළඟට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ දේ කරනකොට ඔයාලා ළඟ කවුරුත් ඉන්න බෑ. ඔයාලා කවුරුත් නැති තැනක තමයි මේ දේ කරන්න ඕනේ. මේ කරාඹු නැටි දෙක මේ විදිහට ඔයාලා නූල ගැට ගහන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලා නූල ගැට ගහන්න ඕනේ කරාඹු නැටි දෙක. මෙන්න මේ වගේ පරතරයක, මේ වගේ පරතරයක් එන්න ඔයාලා කරාඹු නැටි දෙක ගැට ගහන්න ඕනේ. මේ වගේ පරතරයක් එන්න ඕනේ කරාඹු නැටි දෙකේ. මීටර ලං වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඔයාලා ගැට ගහන්න. මේ නූලේ ඔයාලා ගල කඩාගත්ත නූලේ කරාඹු නැටි දෙක ගැට ගහන්න.
ගැට ගහලා දැන් ඔයා මේක කරන වෙලාව ඔයා අනිවාර්යෙන්ම බලා ගන්න. දැන් හිතන්න ඔයා මේක කරන්නේ උදේ 10 කියලා. එතකොට මේක ඔයා ඊළඟ දවසේ උදේ 10 වෙනකම් ඔයාගේ මේ අතේ වම් අතේ ගැට ගහන්න. වම් අතේ ගැට ගහන්න ඕනේ. මේක ඔයා ඊළඟ දවසේ උදේ දැන් අපි කරන්නේ 10ට නම් උදේ 10 කියලා අපි හිතමු. මේක ඔයා ඊට පස්සේ ඊළඟ දවසේ උදේ 10 වෙනකම් ඔයාගේ වම් අතේ තියාගන්න. එහෙම නැත්තම් ඔයාට පුළුවන් මේක බෙල්ලේ හෝ ඉනේ ගැට ගහගන්න. ඔයාගේ ඉනේ හරි බෙල්ලේ හරි ගැට ගහගන්න පුළුවන් මේ දෙක මේ නූල. එහෙම ගැට ගහලා ඊළඟ දවසේ ඔයා දැන් මේක කරපු වෙලාව ඉඳන් ඊළඟ දවසේ වෙලාව වෙනකම් පැය 12ක කාලයක් ඔයා ඉන්න ඕනේ. ඒ ඉන්නකොට ඔයාට පුළුවන් ඒ අතරතුර ඔයා සාමාන්‍ය විදිහට ඔයා ඇඟ හොදන වැඩ ඒ වගේම ඒ එදිනෙදා වැඩ කටයුතු කරන්න ගැටලුවක් නැහැ. නමුත් මේ ගැට ගහලා තියෙන ස්ථානය මේ කරාම්බු නැටි දෙක ගැට ගහලා තියෙන ඔයාගේ ශරීරයේ ස්ථානයට විතරක් සබන් ෂැම්පෝ වගේ දේවල් යොදන්න එපා. ක්‍රීම් වර්ග යොදන්න එපා. එහෙම කිසි දෙයක් යොදන්නේ නැතුව ඔයා මේක ගැට ගහලා තියන්න. කිසිම ඒ වගේ රසකාරක දෙයක්වත් එහෙම යෙදු අන්තර්ගතයක් තියෙන දෙයක්වත් මේ සඳහා යොදා ගන්න එපා. ක්‍රීම් සබන් පවුඩර් වගේ දේවල් ඒ ප්‍රදේශයේ ඒ ස්ථානයේ ගල්වන්න එපා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දවසේ ඔයා මේක ගලවන්න හරියටම මේක ගැට ගහපු වෙලාවටම. අපි උපකල්පනය කරේ උදේ 10 කියලානේ. ඊළඟ දවසේ උදේ 10 නම් ඔයා ඒ වෙලාවට මේක ගලවන්න. ගලවලා මේ කරාම්බු නැටි දෙක ඔයා කුඩු කරන්න. මේ කරාම්බු නැටි දෙක ඔයා කුඩු කරන්න. කුඩු කරලා ඉවර වෙලා ඔයාට අවශ්‍ය කරන වාගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ හෝ පෙම්වතා පෙම්වති වටේ අවශ්‍ය ළඟා කරගන්න අවශ්‍ය ස්ත්‍රිය හෝ පුරුෂයාට ඒ කුඩු ටික ඔයා ඔහුගේ හෝ ඇයගේ කෑමකට නැත්නම් වතුර වීදුරුවකට නැත්නම් බීමයකට එහෙම දාලා එයාට කවන්න හෝ පොවන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ඒ දේ කරන්න ඕනේ ඉරිදා දවසක. දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්නේ මේ දේවා බදාද කරා කියලා. ඔයා එතකොට බදාද උදේ 10ට නම් මේක කරන්නේ. බ්‍රහස්පතින්දා උදේ 10ට මේක ගලවනවා. ගලවලා කුඩු කරලේ කුඩු ටික ඉරිදා වෙනකන් ඔයා තියාගන්න ඕනේ. ඒකත් ඔයා කොහෙවත් වෙන හැමතැනම දාන්න එපා. උගලගේ තියෙනවා නම් බුදු මැදුරක් එතනින් තියන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒ කරපු ස්ථානයේම කිලිටි වෙන්නේ නැතුව කිලි එන්නේ නැති තැනක ආරක්ෂාකාරීව කහ වතුර ටිකක් එක්ක කහ වතුර ටිකක් තියලා එතනින් එහා පැත්තේ මේක තියන්න පුළුවන්. ඉතින් එහෙම කහ වතුර ගාවින් තියන්න පුළුවන් ඔයාලට බදාද දිනේක කරනවා නම්. සෙනසුරාදා කරනවා නම් ගැටලුවක් නැහැ. එතකොට ඔයා සෙනසුරාදා උදේ 10ට කරොත් ඉරිදා උදේ 10 වෙද්දී මේක ගලවනවා. එතකොට ඒ ඉරිදම ඔයාට මේක කුඩු කරලා ඒක ලබා දෙන්න පුළුවන් ස්ත්‍රියට හරි පුරුෂයාට හරි. ඉතින් බ්‍රහස් බදාද දවසක ඔයාලා කරනවා නම් තමයි මම කිව්වේ කුඩු ටික ඔයාලා කිලි වැටෙන්නේ නැති කිලි එන්නේ නැති තැනක පරිස්සමට කහ වතුරත් එක්ක උගල තියලා තියන්න. ඉතින් මේ දේ හරියට ඔයාලා කරලා බලන්න අනිවාර්යයෙන්ම පැය 8න් ඔයාලට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ ගුරුකම මගින්. ඉතින් විශ්වාසය හා භක්තියෙන් මේ දේ කරන්න. ඒ වගේම තමයි මම කියපු දේවල් හරියට ඒ විදිහට පිළිපදින්න ඕනේ. ඒව හරියට පිළිපැදලා කරන්න මස් මාංශ වලින් වැළකීලා ඉන්න මේක කරන දවසේ මස් මාළු කන්න එපා. අනිවාර්යයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. ඔසප් දිනයක නම් මේ දේ කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන් මේ දේවල් පිළිපදින්න ඕනේ ඔයගොල්ලෝ. මේ දේවල් පිළිපැදලා හරියට කරොත් ඔයාලට මේකේ ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම පිළිතුරක් ලබා දෙනවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන තවත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන තාක්කල් මෙතනින් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.